The lead TV other gossip picker. Tamutitake Sidiata Dale, Suduven Protegana, Hoduavak. Pasku Prahariata Dale Vimashan Valata Toiranama. Hiru TV Madhivedi. Tamudita Samaravikramage. Nivasata Elevetcha Praharia Sambanda. Police Vimashan Valata. Atwe the Kiela. සමාජ බොහෝ දෙනෙකුට සැක සංකා මතුවෙලා ඒ විදියට සමාජය තුළ බරපතල සැකයක් මතුවෙමින් තියෙන වෙලාවක තමයි ගල්වලට සහ අසූචිවලට අපහාස කළාය හෙලා දකිමු කියලා පොලිසිය බාර ඇමති සරත් වීරසේකරගේ පුත්‍රයා එයාගේ Facebook පිටුවේ post එකක් දාලා තිබුණේ සරත් වීරසේකරගේ පුත් සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත්‍ර වීරසේකර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මර ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කර තිබුණු AFD පෝස්ටුවට සමාජ මාධ්‍යවලින් බරපතල විවේචනයක් එල්ල වුණා පොලිස් ඇමති පුත්‍රයා ප්‍රසිද්ධියේ මෙවැනි ස්ථාවරයක් දරද්දී චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවල සාධාරණයක් අපේක්ෂා කරන්න පුළුවන්ද කියලා බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරලා තිබුණා හිරු ටීවී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල ගංගාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන මර කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළේ පෙබරවාරි 14 අලුයම ඒ මැරයින් ආරක්ෂක කුටියේ රාජකාරියේ හිටපු සිකියුරිටි ගාඩ්ගේ ඔළුවට තුවක්කුවක් තියලා තර්ජනය කරලා නිවාස සංකීර්ණයට ඇතුළු වෙනවා ඊට පස්සේ චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල්හා අසූචි ප්‍රහාර එල්ල කර තිබුණා නිවසේ ජනෙල් වලටත් හානි වෙලා තිබුණා සිද්ධිය වෙලා දවස් දෙකකට ලං වෙලත් පොලිස් විමර්ශන වලින් හරි හමන් හොඩුවාවක් නැති වෙනකොට වැඩේ යන්නේ රුයිතට කියලා රේනට මීටර් වෙලා ඊට පස්සේ තමයි මේ ප්‍රහාරය ගැන තොරතුරු ගවේෂණය කරන්න හිරු CIA කණ්ඩායම යොදවලා තියෙන්නේ දැන් හිරු CIA කණ්ඩායමේ කීපයක්ම ඒකට දිගටම වැඩ හිරු CIA කණ්ඩායමෙන් ජනතාවගෙන් තොරතුරු ගන්න දුරකථන අංකයකුත් ප්‍රසිද්ධ කරලා ප්‍රහාරයට අදාළ මැර පිරිස ආපු මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් කියනවා නම් දැනුම් දෙන්න කියලා දුරකථන අංකය තමයි 0.777.322.821 ඒ අංකයට කතා කරලා ඔබටත් මේ ප්‍රහාරයට ආපු අය ගැන आप वाहने ගැන හරි ඒ සම්බන්ධ වෙන ඕනෑම තොරතුරක් හිරු CIA එකට දැනුම් දෙන්න පුළුවන් ඒ විදිහට හිරු CIA වෙත තොරතුරු ලබා දෙන උදවියගේ අනන්‍යතාවය ආරක්ෂා කරන බවට ඒ ආයතනය සහතික වෙනවා හිරු TV මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මේ එල්ල වෙච්ච ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිස එම ප්‍රහාරය එල්ල කරන්න ආපු වාහනය ස්පේසියා වර්ගයට සමාන වෑන් රථයක් බවට CCTV දර්ශන ඔස්සේ සැක මතුව තිබෙනවා ඒ CCTV දර්ශන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමට නියමිත බවක් දැනගන්නට තියෙනවා සිද්ධියට අදාළව ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන 26ක් විතර විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර තියෙනවා එහිදී අනාවරණය වෙලා තියෙන්නේ එම මැර පිරිස ප්‍රහාරය එල්ල කරන්න කොළඹ දෙස සිට පිළියන්දල මාසන්තිය දක්වා පැමිණ ඇති බවයි අදාළ වෑන් රථය පිළියන්දල පන්සල අසලින් යලි හරවා ජාලියගොඩ හන්දිය පසුකර ගමන් කරන ආකාරයද නිරීක්ෂණය වී තිබෙනවා නාඳුනන කණ්ඩායම නිවාස සංකීර්ණයට පැමිණෙන ආකාරය දැක්වෙන CCTV දර්ශනවලට අනුව සැකකරුවන් පැමිණි මෝටර් රථය නිවාස සංකීර්ණය අසල නවතා ඇති ආකාරයද නිරීක්ෂණය වෙනවා මෙම ප්‍රහාරයට ආපු මැරයින් ගැන හරි ඔවුන් ආපු මෝටර් රථය ගැන හරි යම් තොරතුරක් ලැබුණොත් දුරකථන අංක 0.777.322.821 හිරු CIA වෙත දැනුම් දෙන්න ඒක මේ මොහොතේ ඔබගේ යුතුයකමක් වගේම වගකීමක් හරි හමන් හොඩුවාවක් ලබා දෙන කෙනෙකුට වටිනා ත්‍යාගයක් ලබා දෙන්නත් හිරු CIA විමර්ශකීන් සූදානම් මේ වෙනකොට ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන දකුණේත් නැගිනහිරත් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පස් දෙනෙක්
සති දෙකකට අඩු කාලයක් තුලදී අඩන්තේට්ටමට ලක්වීම මාධ්‍යවේදීන්ගේ තිගැස්මට හේතු වෙලා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රමගේ නිවසට ආදරවන්තින්ගේ දිනියදා එල්ල වූ අසූචි සහ ගල් ප්‍රහාරයේ වගකීම තවමත් නිශ්චිත ලෙස කිසිවක ඍජුව චෝදනා ලබා නැති නමුත් අනෙක් සිව් දෙනාම හිරිහැරයට ලක් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වර්තාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් වර්තාව 2022 මාර්තු 3 වෙනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තියෙනවා ඒ වගේ මොහතක රටේ මාධ්‍යවේදීන්ට එළවෙලා තියෙන තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධානවල වගේම දේශපාලන පක්ෂවලද විරෝධය පළ වී තියෙනවා කොළඹ නිදහස් චතුරස්‍රයේ තිබුණ 74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වේ ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය සුරකින ජාත්‍යන්තර සම්මුතියට ගරු කරන රටක් කියලා පටු අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්ව උත්සාහ කළත් කිසිදු ආකාරයක මානව හිමිකම් කඩ කිරීමකට රජය අනුබල දී නැති අතර ඉදිරියේදීත් එවැනි සිදුවීම් වලට ඉඩ තබන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා එතනදී සහතික වුණා ජනාධිපතිතුමා එහෙම කියලා සති දෙකක් යන්න ඉස්සෙල්ලා දකුණේත් නැගිනහිරත් මාධ්‍යවේදීන් මෙලෙස හිරිහැරයට පත්ව සිටිනවා මේ අතර සමාජ මාධ්‍ය ක්‍රියාදරයක් වෙච්ච මනෝරම වීරසිංහ සිය Facebook පිටුවේ සටහනක් තබමින් දැනුම් දීලා තියෙන්නේ නිශ්චිත හේතුවක් නොදන්වා තමන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි. ඔහු ක්‍රීඩා ලෝලී හිතවතුනි අලුත් අවුරුද්දට අලුත් ටොපියක් සෙට් වී තිබෙනවා. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුප්‍රකට සමාජ මාධ්‍ය විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ ක්‍රියාන්විතයට එන්න කියලා තියෙනවා. පුරවැසියෙක් විදියට අපි ඊට එකඟව යා යුතුයි. නමුත් යන්නේ මොනවටද කියලා දෙයියෝ තමා දන්නේ. මනෝරම වීරසිංහ සිය මුහුණු පොතේ සටහන් කරලා තියෙන්නේ එහෙම මීට අදාළ පෝස්ට් ගණනාවක් මනෝරාමගේ FB පිටුවේ තියෙනවා ඒ වගේම තමයි ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන නැගිනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුත් පසුගියදා පොලිසියේ හිරිහැරයට ලක්ව තියෙනවා පෙබරවාරි 9 වෙනිදා එරාවුර් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා මාධ්‍ය වාර්තා සිදු කරන ආයතන හා ආදායම් ලැබෙන මාර්ග සම්බන්ධයෙන් පැය දෙකකට ආසන්න කාලයක් මඩකලපු දිස්ත්‍රික් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් හා නිදහස් මාධ්‍යවේදී සෙල්වකුමා නිලානන්දන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබුණේ 6 මාසයක් ඇතුළත දෙවැනි වතාවට දෙමළ මාධ්‍යවේදීන් නිතර විමර්ශනවලට ලක් කිරීම හා හිරිහැර කිරීම මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සමයේ දැඩි ලෙස හෙළා දැක තිබුණා තවමත් හඳුනා නොගත් පිරිසක් විසින් චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊයේ 15 වෙනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තිබුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කිව්වා ඒත් පොලිස් හිරිහැරයට ගොදුරු වෙච්ච අනෙකුත් මාධ්‍යවේදීන් 4 දෙනා ගැන නම් මොකුත්ම කිව්වේ නැහැ විශේෂයෙන් අපේ සාකච්ඡා ආරම්භ කරන්න පෙර කැබිනට් මණ්ඩලය ලෙසින්ම සහ මම විෂය බාර මාධ්‍ය අමාත්‍යවරයා විදියටත් ප්‍රකාශ කරන්නට ඕනේ ඉතාමත්ම වගකීමෙන් චමුදිත සමරවික්‍රම අපේ සහෝදර මාධ්‍යවේදියා ඉතාමත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මේ රටේ හිරු නාලිකාව නියෝජනය කරපු සා ඔහුට එල්ල වෙච්ච ප්‍රහාරය ඔහුට එල්ල කරනු ලැබූ ප්‍රහාරය ඒ ප්‍රහාරයටම උරුම වූ පිළිකුලෙන් යුතුව බැහැර කරනවා ප්‍රතික්ෂේප කරනවා කියලා කියන කාරණේ අපි අද මේ සාකච්ඡාවේදී ඔබට කියන්නට උනේ මේ ප්‍රහාරකයා කවුද මේ
අසූචි ප්‍රේමියා කවුද කියලා කියන කාරණේ උත්තර අපි මේ මොහොතේ හොයන්න උත්සාහ ගන්නේ නැහැ අපේ මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලීමක් කරනවා පොලිසිය ඒ පිළිබඳ විශාල පරීක්ෂණයක් ආරම්භ කළා කඩිනමින් වේගවත් යනවා අපි ඉල්ලීමක් කරනවා මේ කවුද කියලා කියන එක හෙළිදරව් කරන්න ඔහු සමාජයෙන් නිර්වත් කරන්න කල හැකි සෑම පියවරක්ම ගන්නයි කියලා කියන කාරණේ අපි නිදහස් මාධ්‍යයක වටිනාකම අවශ්‍යතාවය ඉතාම හොඳින් තේරුම් ගත්තෝ දේශපාලඥයන් විදියට ආණ්ඩුවක් විදියට අපි ඔබෙන් ඒ ඉල්ලීම කරන්න කැමතියි කවුරුණත් මේ අසුචි ප්‍රේමියා ප්‍රජාතන්ත්‍රවාදීකු ලෙස හඬක් නැති වැසිකිළියක සැඟවී සිටින කෙනෙක් බව ඉතාම පැහැදිලි ඊට වඩා ඔහු පිළිබඳව ඒ ඔවුන් පිළිබඳව ඒ කණ්ඩායම පිළිබඳව අපි යමක් කියන්න ඉක්මන් වෙන්නේ නැහැ මොන වුණත් මේ චම්මුදිතගේ නිවාස මම ඊයේ පෞද්ගලිකව ඒ නිවසට ගියා ඔහුගේ බිරිඳ ඔහුගේ එකම දියණිය ඉතාම තිගැස්මින් කම්පණයෙන් ඉන්නේ ඔපියා මව සිළු දනාම ඒ නිසා මේ අසූචි ප්‍රහාරය එල්ල කිරීමෙන් වහණය වෙන්නේ කුණු සමාජ කණ්ඩායමක කුණු සමාජ පිරිස්වල දුර්ගන්ධය කියලා කියන එක අපි හැමෝටම පැහැදිලි කාරණාවක් වැසිකිළියක සැඟවී සිටින ප්‍රජාතන්ත්‍රවාදයේ නොහඳුනන පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් අසූචි ප්‍රහාරයෙන් වහණය වන්නේ කුණු වූ සමාජයක කුණු වූ දුර්ගන්ධයක් බවත් ඇමතිතුමා කිව්වා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචි ප්‍රේමියා කවුද කියලා මේ අවස්ථාවේදී කතා කරන්නේ නැහැ කියලාත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒ මාධ්‍ය හමුවේදී කිව්වා ඒ කියන්නේ වැඩේ කරලා තියෙන්නේ ඇතුලේ කෙනෙක්ට කියලා ඇමතිතුමාට ලොකු සැකයක් තියෙනවා වගේ ජනමාධ්‍ය ඇමතිතුමාට මෙතනදී කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ ඒ නිසා ඔබත් මේ ගැන මොනියම්ම හෝ යමක් දන්නවා නම් හිරු CIA 0747322821 දුරකථන අංකයට දෙනුම් දෙන්න මේ සිද්ධිය ගැන ඔබේ අදහස කියලා කමෙන්ට් එකකුත් දාන්න හැබැයි මීටරින්